හයි හැමෝටම. ඉතින් මේ මම සිංහලෙන් කරන පළවෙනි ඩේ බ්ලොග් එක. මං හිතනවා හැමෝම කැමති වෙයි කියලා. මොකද මගේ ගොඩක් ෆෑන්ස්ලා ලංකාවේ නිසා මං හිතා සිංහලෙන් කරන එක හොඳයි කියලා. ඉතින් අද වැස්ස දවසක්. ඉතින් මම උදේ වැඩට යන්න මේ උයන ගමන් ඉන්නේ. ඉතින් මේ මගේ බෝඩින් ලයිෆ් එක. ඉතින් මං හරිම කැමැත්තෙන් තමයි මේ තනියෙන් වැඩ ටික කරගන්නේ. මොකද මං හරි ආසයි මගේ වැඩ මම තනියෙන් කරගන්න එකට. ඒක ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් ලයිෆ් එකේ. ඉතින් මං ඉව්වට පස්සේ ටක් ගාලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මේ ලෑස්ති ගමයි. ඉතින් උයන ගමන්ම තමයි කෑම එක හරිද බත් එක ඉදිරියද කිය කිය බල බල තමයි මේ උදේට මම ලෑස්ති වෙන්නේ. ගල සෝයාමීට් කරි එකක් හදලා තව පරිප්පු කරියකුත් හැදුවා. මේ ඒකත් කන්ටේනර්ස් වලට දාලා අපිට රෑටත් ඇවිල්ලා ආයෙත් කරලා කන්න පුළුවන්. ටීක්මන්ට බස් එකට යන්න ලෑස්සෙන්න ඕන හින්දා බලු ටිකටක් ගාලා පැක් කරගත්තා. අනිවාර්යෙන් මගේ බෑග් එකට පොතක් දාගන්නවා. මොකද කියවන්න මං හරි කැමතියි. ඒ කියන්නේ මොකක් හරි පොඩි ටයිම් එකක් හමුණා. ඒත් දැන් ඉතින් වැඩ කරන ඇස්සේ පොත් කියවන ටයිම් එකක් නැහැ. ඔන්න ඔය කරිස් ටික මම හැදුවේ. මම යුබීඩ් එක හදන ගමන් අද වැඩ ක්‍රම නිසා මට ටයිම් මදි වුණා. ෂටල් එකට යන ඉතින් මම මේ දුවන ගමන් ඉන්නේ. ඉතින් මම ගොඩක් වීඩියෝ කරන්නේ මොකද මට ෆෝන් එකේ ලොකේෂන් එක බලා ගන්න ඕන හින්දා. ඔන්න කොහොම හරි මම ෂටල් එක නැග්ග අන්තිමට. මේ වෙද්දි පොඩ්ඩක් වැස්ස අඩු වෙලා තිබ්බේ. ඉතින් පොඩ ට්‍රැෆික් දවස්. ඉතින් ෂටල් එකෙන් බැස්සට පස්සේ මම උදේ කෑම එක ගන්න අපේ ඔෆිස් එකේ තියෙන කැෆටේරියා එකට යන ගමන් මේ වීඩියෝ ගත්තා. ඉතින් වැස්ස දවසට හරිම ලස්සනයි මේ තැන. මං වීඩියෝ එකක් දාන්න අන්තිමට. පස්සේ ටග්ගල ඔෆිස් එකට ගිය ගමන් මම ගියා ස්ටෑන්ඩ් අප් මීටින් එකට, මගේ මීටින් පොඩ් එකට. ඉතින් මීටින් එක යන ගමන් තියෙන්නේ මං කොහොම හරි ටග්ගල පොඩි වීඩියෝ එකක් ගත්තා දාන්න ඕනින්ද බ්ලොග් එකට. So long god e-tickets won't be getting a bug only the front ticket will be getting the bug. ඉතින් මගේ ටේබල් එකට ගියාට පස්සේ පළවෙනි වැඩේ තමයි ඉතින් මොනිටර්ස්, කීබෝඩ්ස්, මවුස් එක හැම ඩිවයිස් එකක්ම කනෙක්ට් කරගන්න එක. ඊට පස්සේ ඉතින් මේ තමයි තියෙන්නේ මගේ ටේබල් එක. මගේ ඔක්කම බෝඩ් ටික මම කරනු කිලින් ආර්ට්ස්, මගේ කැක්ටස් පැලේ මට ඕන කරන බටික තියෙනවා. ඊට පස්සේ මගේ පළවෙනි ටාස්ක් එක තමයි, ඇත්තට මේක මම ඩේ බිෆෝ තමයි කරන්නේ. මොකද මම කරන්න තියෙන ටාස්ක් ටික ඔක්කොම මගේ ට්‍රෙලෝ account එකේ මම දාගන්නවා චෙක් ලිස්ට් එකක්. ඒතකොට මට දවස් වැඩ ටික කරගන්න ලේසි සහ මම දන්න මොනවද තියෙන මීටින්ස් ඒ ටික කලින් දවසේ රෑම ප්ලෑන් කරනවා. අද උදේ තමයි මට ප්ලෑන් කරන්න පුළුවන් වුණේ. මොකද ඊළඟ මාන්සියට නිින්ද ගියා. ඊට පස්සේ ඉතින් මගේ වතුර බෝතලට වතුර ටිකක් පුර ගන්න වතුර නැත්තම්. ඉතින් මේකත් මගේ ඩේලි ටාස්ක් වලින් එකක් වතුර බොන එක. මොකද අපි ඉන්නේ AC එකක් ඇතුලේ, හැම වෙලේම ඩිහයිඩ්‍රේට් වෙනවා. ඉතින් හයිඩ්‍රේට් තියාගන්න එක අත්‍යවශ්‍ය දෙයක්. මගේ ආසම කරන ඉතින් වැඩ කරද්දි සින්දු අහගෙන වැඩ කරන එක. ඉතින් ගොඩක්ම වෙලාවට සින්දු අහන්නේ නැහැ. මට අර නිදිමතයි වගේ ෆීලිං එකක් තිබ්බොත් අනිවාර්යෙන් සින්දු අහනවා. මොකද මේ දවස්වල සීතලයි වැස්සත් නිසා මේ එකම දේ කරගෙන ඉන්නකොට නිත් නෑනවා. ඉතින් මම සින්දු අහන එක තමයි මගේ එකම හොබි එක. ඉතින් මඟ වැස්ලින් ක්‍රීම් එකක් තියෙනවා. අර මං කිව්වා වගේ අර මට තියෙන හැරිම ඩ්‍රයි ස්කින් එකක්. ඉතින් ඉක්මනට AC එක නිසා ඩිහයිඩ්‍රේට් වෙනවා. ඉතින් මම වැස්ලිනයක් යූස් කරනවා, මොකක් හරි හයිඩ්‍රේෂන් ක්‍රීම් එකක්. මේක තමයි මං කැමතිම වීඩියෝස් වලින් එකක්. මොකද මම වැස්සට හරියම කැමති. ඉතින් මං ටග් ගාලා ගිහිල්ලා එළියට ගිහිල්ලා වැස්සට ඉඳින් හරි මේ වීඩියෝ එක ගත්තා. මේ හරිම ලස්සනයි වැස්සලාට මෙතන බලන් ඉන්න. මං ගොඩක් වෙලාවට ඉස්සර අපේ ඔෆිස් එක ඇතුළින්දන් තේක තියාගෙන වැස්ස බලාගෙන ඉන්න තමයි මගේ හොබි එක. කොහොම හරි මේ හවස ටී එක මට ලන්ච් අවර් එක ගන්න බැරි වුණා අමතක වෙච්ච නිසා. ඊට පස්සේ මේක හවස 6ට විතර අපි කොෆි බොන්න ආවා. ඉතින් මේක තමයි මම ඩින එක කියලා හිතාගෙන 6ට වගේ කෑවේ. කොහොම හරි දැන් ෂටල් එක එනකම්
ඉඳලා දැන් මේ ෂටලක යන ගමන් ඉතින් අපේ ඔෆිස් එකට නිලම් කුළුණ පේනවා. ඉතින් ඒකත් ලස්සන්ට වීඩියෝ සීනරි එකක් විතර මම දානවා මේකේ. ඔන්න දැන් ගෙදර ආවා. මේ හොඳටම මහන්සි දාඩියත් පෙරාගෙන ටික දුරක් මං ෂටල් එකෙන් බහැලා ඇවිදගෙන එන්න ඕනි. ඉතින් මං වොෂ් එක කරන් ටක් ගාලා එන්නම්. හරි, වොෂ් එක ගත්තට පස්සේ ඊළඟට තියෙන්නේ මගේ ස්කින් රුටින් එක. ඉතින් වොෂ් එක ගත්තට පස්සේ මගේ මං යූස් කරන ප්‍රොඩක්ට්ස් ටික පෙන්නන්නම්. ඉතින් සේරවෙ එක යූස් කරනවා, එතකොට කැරට් ඔයිල් එකක් යූස් කරනවා. ස්කින් කෙයාර් රුටින් එක ෆුලි දාන්නේ නැහැ, මොකද ඒකට ගොඩක් ටයිම් යන හින්දා. ඔයගලන්ට වෙනම ඕන නම් ඒකට මම වීඩියෝ එකක් දාන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. හරි, කොහොම හරි දැන් රැට මට බඩගින්න කාවා. මං කැෆටේරියකින් කාලා ආවට ඉතින් මං මොකද කරේ, ඉතින් අර කරී සුතු දෙතු වෙච්ච නිසා ඒක ඔක්කොම එකතු කරලා බිරියානි එකක් වගේක් හැදුවා. බිරියානි එකක් හදලා ඒකට අපේ අම්මා දුන්න ස්පෙෂල් උම්බලකඩ සම්බලයක් අම්ම හදපු අතින් හදපු දෙයක්. ඉතින් මම ඒක තියාගෙන ඉන්නවා අර ඉතින් බිරියානිකට මැච්චන හින්දා. මගේ අද ටාස්ක් වලින් එකක් තමයි මේ ගෙදර දින බඩු ටික ඕගනයිස් කරන එක. ඉතින් මම මේ ලුණු සුදු ලුණු ටික වෙනම කූඩේකට දැම්ම. ඒතර මට අයිඩියාක් ගන්න පුළුවන් කොච්චරක් ඉවරෙන් තියනවාද ඉවර වෙලාද කියන එක. ඉතින් මම ෆස්ට් කිචන් එකෙන් ස්ටාර්ට් කරා ඕගනයිස් කරන ටික. ඉතින් මම මේ වෙද්දි කුසි ඔක්කොම අතු ගාලා උයලි ඉවරලා හොදලා තිබ්බේ. පස්සේ මම කෑම එක බෙදාගෙන ආවා පොතක් කියවන්න. ඉතින් මේ දවස්වල මම කියවන්නේ මෙන්න මේ බුක් එක. ඊට පස්සේ මම රූම් එක ඕගනයිස් කරන්න පටන් ගත්තා. ඉතින් මං හිතුවා මං හැම වෙලේම යූස් කරන බර ටික පිළිවෙලට තියාගන්න ඕනේ කියලා. මගේ ටේබල් එක උඩින් වෙනම කූඩයක් කරගෙන ඒ ටික ඕගනයිස් කරා. ඊට පස්සේ මගේ ෂෙල්ෆ් වල තියෙන බඩු ටික ඕගනයිස් කරා. ඒතර මට ගන්න ලේසිත් මට ඉතින් සතියට එක පාරක් මම හැමදාම ඇදලා ඔක්කොම ටික ආයෙ ඕගනයිස් කරන එක තමයි මගේ එකම වැඩේ. නියර ගොඩක් ටයිම් යනවා, හැබැයි ඉතින් ඒක ඉන්ට්‍රෙස්ටිං, හිතටත් හොඳයි. ඉතින් කොහොමරි ගෙදර ඕගනයිස් කරා. ඉතින් මගේ ආසම වැඩේ මේ හඳුන් කූරු පත්තු කරන එක. ඉතින් ඔක්කොම අස් කරලා ඉවරලා මම ගෙදර ඉන්නවනම් ගෙදරදීත් රූම් එකටත් ඕගනයිස් කරලා හඳුන් කූරු පත්තු කරනවා. ඉතින් මං පළවෙනියටම කරපු සිංහලෙන් හදපු වීඩියෝ එක මම හිතනවා හැමෝම කැමති ඇති කියලා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් පළවෙනි කමෙන්ට් කරන්න. එතකොට මම දන්නවා ඕගලන් බලන්න කැමති කියලා. ඉතින් මම තව කරන්න උනන්දු වෙයි. ඉතින් තැන්ක් යූ හැමෝටම බැලුවට. හැමෝටම සුබ දවසක්.